ආයුබෝවන් දරුවනේ ඔබට මතක ඇති මම ප්‍රථම පාඩමේ විදියට පටාචාරා කලාකෘතිය පිළිබඳ පාඩමක් ඉගෙනුවා. ඉතින් අද මම දෙවන පාඩමේ විදියට අපසු උසස් පෙළ 13 වසර විෂය නිර්දේශයට අයත් බටහිර බැලේ කලාවේ ආරම්භය හා විකාශය පිළිබඳ පාඩමක් උගන්වන්නයි මේ සූදානම් වෙන්නේ. මේ සඳහා 13 වසර ගුරු මාර්ග උපදේශය වගේම අතිරේක කියවීම් පොතද විවිධ උදාහරණ සැපීමේදී අන්තර්ජාලයේ ඇති ඉතාලිය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව ආදී රටවල්වල නිෂ්පාදනය කළ බැලේ නිෂ්පාදන වීඩියෝද මගේ පාඩම සඳහා යොදා ගන්නා බවද මම සඳහන් කරන්න කැමැති. අපි මේ පාඩමට ආරම්භයක් ගන්න හංසවිල නිර්මාණයේ හංසයා සහ කුමාරයා මුලින්ම හමු වෙන අවස්ථාවේ වීඩියෝවක් බලමු. එයින් බටහිර බැලේ කලාවේ සුවිශේෂ ලක්ෂණ මොනවද කියලා හඳුනා ගන්න උත්සාහ කරමු. බැලේ නර්තනයේ සුවිශේෂ ලක්ෂණ මොනවද කියලා අපි මේකෙන් දැක්කා. විශේෂයෙන්ම රිද්මය මූලික කරගත් චලන ගොඩක් තිබුණා. ඒ වගේම වාචික අභිනේ පාවිච්චි කරේ නැහැ. සැහැල්ලු ඇඳුම් පැළඳුම්, පැනීම් කැරකීම්, මේ වගේම ශිල්පීය ක්‍රමවේදයන් වගේම ස්කල්ප කියන සපත්තු පැළඳීමත් මෙහි විශේෂ කාරණා විදිහට අපි දැක්කා. බටහිර බැලේ ආරම්භය හා විකාශය කියන මගේ පාඩම තුලදී විශේෂයෙන්ම මම කතා කරන්න කැමති ඉතාලියේ කොහොමද බැලේ නාට්‍ය ආරම්භ වුනේ, ඒ වගේම ප්‍රංශයේ සංවර්ධනය වුනේ කොහොමද, පස්සේ රුසියාවේදී තවත් කොහොමද ඒක සංවර්ධිත ලක්ෂණ වලට ගෙනාවේ, ඊට පස්සේ ඇමරිකාව, කැනඩාව, ජපානය වගේ රටවල්වලට කොහොමද මේක ව්‍යාප්ත වෙලා ගියේ කියන කාරණාත් එක්ක විවිධ රටවල්වලදී වැදගත් වන රංග රචකයෝ කවුද, ඒ වගේම සංගීතඥයෝ කවුද, ඔවුන්ගේ නිර්මාණ මොනවද කියලා හඳුන්වා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ලතින් භාෂාවේ වචනයක් තියෙනවා බාල්ලෝ කියලා. ඒකේ තේරුම තමයි නැටීම කියන එක. ඉතාලි භාෂාවෙන් ඒක බල්ලෙට්ටෝ කියලා හඳුන්වනවා. ප්‍රංශ භාෂාවෙන් අද අපි නූතනේදී භාවිතා කරන බැලේ වචනයෙන් හඳුන්වනවා. බැලේ ඉතිහාසය ආරම්භ වෙන්නේ 15 වසරේ ඉතාලි රාජ සභාව ආශ්‍රිතව මිලාන් ආදිපාදවරයා හා ඉසබෙලා කුමරිය අතර විවාහ මංගල උත්සවයේදී පැවති භෝජන සංග්‍රහයේදී ග්‍රීක මිත්‍යා කතා ආශ්‍රයෙන් කතා රංග දක්වනු ලැබුවා. මේ උදාහරණ බලන්න මේව බැලපුවහම අපට පෙනී යන කාරණේ තමයි බැලේ රංග කලාවට අවශ්‍ය ලක්ෂණ මෙහිදී අපට දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතාලියේ ආරම්භ වුණ බැලේ රංග කලාව සංවර්ධිත තත්ත්වයට පත් වෙන්නේ ප්‍රංශයේදී. මේ දර්ශනවලින් පේනවා ඉතාලි ජාතික කොලරන්ස් රජපෞලට අයත් කැතරින් ඩි මෙඩිසි බිසව විවාහ වෙනවා ප්‍රංශයේ දෙවැනි හෙන්රි රජු සමග. ඉතින් මේ විවාහයෙන් පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඉතාලි රාජ සභාවේ තිබුණ නර්තන සම්ප්‍රදාය ප්‍රංශ රාජ සභාවට සංක්‍රමණය වෙනවා. මෙහිම සංක්‍රමණය වුණේ ඉතාලි රාජ සභාවේ පැවති තත්ත්වයට වඩා උසස් තත්ත්වයකින්. ඒ සඳහා ප්‍රංශ රාජ සභාවේ 14 වන ලුවි රජතුමාගේ අනුග්‍රහය අපිට ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම බැලේ නර්තන කලාවේ ස්වර්ණමය අවධිය විදිහට සැලකෙන්නේ 14 වැනි ලුවි රජතුමාගේ කාල සීමාව. ප්‍රංශ රට පාලනය කළ එතුමා බැලේ නිර්මාණ ගණනාවකටම තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඔහු වරක ඉදිරිපත් කරන ලද හිරු දෙවියන්ගේ නිරූපණය වෙනුවෙන් ඔහුට සන් කින් යන අන්වර්ථ නාමයේ පවා පට බැඳුනා. ඒ වගේම අපිට එතුමා ගැන කතා කරනකොට ඔහු ප්‍රථම වලට බැලේ නර්තන පුහුණු පාසලක් ආරම්භ කරනවා. ඒකේ නම ද ඇකඩමි රෝයල් ඩාන්ස් නමින් හඳුන්වනු ලැබුවා. ප්‍රංශයේදී අපට තවත් වැදගත්
බැලේ රංග රචකෙක් හම් වෙනවා ඔහු ජින් ජෝජස් නොවේ ආරම්භයේ ඉඳලම අපි දැක්ක දරුවනේ බැලේ රංග කලාව තිබේ රාජකීයයන් අතර එහෙම නැත්නම් කුලීනයන් අතර මෙතුමාගේ දායකත්වයෙන් මේ කුලීනයන් අතර තිබ්බ බැලේ රංග කලාව සාමාන්‍ය ජනතාව අතරට පත් වෙනවා සාමාන්‍ය ජනතාවටත් රස විඳින්න පුළුවන් කලා මාධ්‍යයක් බවට පත් වෙනවා මේක බැලේ රංග කලා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විදිහට අපි සටහන් කරනවා ඔයාලට මතක ඇති අප්‍රේල් 29 නේද ඇයි දරුවනේ අපිට අප්‍රේල් 29 වැදගත් වෙන්නේ එදාට තමයි ජීන් ජෝජස් නොවේ මෙතුමාගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ විශේෂයෙන්ම යුනෙස්කෝ සංවිධානයේ තීරණය කරා මෙතුමාගේ උපන්දිනය ලෝක නර්තන දිනය විශේෂයෙන් වශයෙන් නම් කරන්න ඒ වගේම බැලේ නාට්‍ය නවීකරණය කරලා ශිල්පීය මට්ටමට ගෙන ආපු මෙතුමා බැලේ රංග කලාවේ නැත්තම් බැලේ නර්තනයේ මුත්තා යන විරුදාවලියෙන් හඳුන්වනවා ඒ වගේම පැරණි රංග ශෛලීන් හා රංග වස්ත්‍රාභරණ වෙනස් කරලා සැහැල්ලු ඇඳුම් පැළඳුම් භාවිතා කරලා නව මුහුණුවරක් ලබා දුන්නා. ඒ වගේම මෙතුමා කර රචිත පොතක් තියෙනවා. ඒ පොතේ නම තමයි Letters on Dancing and Ballet කියන කෘතිය. මේ කෘතියත් බැලේ නර්තන කලාවේ ශාරීරික චලන හා ප්‍රකාශන කිරීමේ කලාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට රචිත සුවිශේෂ කෘතියක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් මේ ආකාරයට දරුවනේ ප්‍රංශයේ පැරිස් අගනුවර බැලේ රංග කලාව කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙනවා ඊට පස්සේ මේ අවධියේදීම බැලේ රංග කලාව රුසියාවටත් සංක්‍රමණය වෙනවා රුසියාවට මේ බැලේ රංග කලාව සංක්‍රමණය වෙනකොට අපි දැනගන්න ඕන කාරණයක් තමයි ප්‍රංශයේ ඉතාලියේ තිබ්බ සම්ප්‍රදායන් විලාසිතත් එක්ක එකතු වෙලා තමයි රුසියාවට යන්නේ ඊළඟට ඔබ දැනටමත් ඔබේ විෂය නිර්දේශය තුල විවිධ රටවල්වල විවිධ රංග මණ්ඩලවල් ගැන ඉගෙනගෙන ඇති ඒ වගේම රුසියාවේ වැදගත් රංග මණ්ඩලක් තමයි බොල්ෂොයි කියන්නේ ඔබට මේ රූපයෙන් පේන්නේ රුසියාවේ බොල්ෂොයි රංග මණ්ඩලයේ ඇතුළත සහ පිටත දර්ශන රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය බැලේ රංග කලාවේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වුණා. එමෙන්ම මාරියස් පෙටිපා නම් රංග රචකයා රුසියානු බැලේ කලාවේ මූලිකයා විදිහට සැලකෙනවා. පෙටිපා බැලේ ශිල්පීන්ගේ චලන වඩාත් සංවිධිත කලා වගේම එකී රංග කලාවට නව නීති රැසක් හඳුන්වලා දුන්න රංග රචකෙක්. ඒ වගේම ශාන්ත පීටර්ස්බර්ග් නුවර ඉම්පීරියල් රංගහලේ ප්‍රධානියා ලෙස මොහු පත් වීමෙන් පස්සේ බැලේ රංග කලාව රුසියාවේ ස්ථාවර වුණ බව කියන්න පුළුවන්. Dans la lointaine Saint-Pétersbourg, quelques années à peine avant que ne disparaisse le grand ballet impérial balayé par la révolution bolchevique. මාරියස් පෙටිපාගේ නිත්‍ය සංගීත රචකයා වුණේ චයිකොස්කි. මේ දෙන්නගේ එක්වීම රුසියානු බැලේ කලා ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරනවා. විශේෂයෙන්ම ලෝක ප්‍රකට නිර්මාණ රැසක් බිහි කිරීම සඳහා මාරියස් පෙටිපාගේ සහ චයිකොස්කිගේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. හංසවිල නිදි කුමරිය හනට් ද නට්ක්‍රැකර් වැනි ලෝක ප්‍රකට බැලේ නිර්මාණ පෙටිපාගේ රංග රචනෙන් හා චයිකොස්කිගේ සංගීතයෙන් වර්ණවත් වූ ඒවා. මීළඟට අපි නිර්මාණ එකතුවක වීඩියෝවක් නරඹමු. ඒ තුලින් ඔබට ඔවුන් දෙදෙනාගේ සුවිශේෂත්වය වටහා ගැනීමට හැකි වේ.
जीन जोजस् नोवेर्गे तवत् अनुगामिकयकु विदिहट अपिट माइकल फोकिन् हंदुन्वला दीमट पुलुवन्। विशेषयेन्म बैलेनाट्य पिया वशयेन् हंदुन्वन माइकल फोकिन् लासिल्पिडीस् फायरबर्ड् पेट्रुष्का वेनि निर्माण गणनावकट रंग रचनय करला तियेनवा। ओहु विसिन् निर्माणय कर ऐति फायरबर्ड् निर्माणय कोटसक् देन् अपि नरंबुमु। රුසියාවේදී සංවර්ධිත ලක්ෂණ සහිතව විකාශනය වුණ බැලේ රංග කලාව පසුව ඇමරිකාව, කැනඩාව, ජපානය වගේ රටවල් වලට ව්‍යාප්ත වුණා. බ්‍රිතාන්‍ය බැලේ රංග කලාවට අවතීර්ණ වෙන්නේ 19 වෙනි සියවසේ අගභාගයේදී. විශේෂයෙන් මුල් කාලේ රුසියානු නිර්මාණවල මුහුණුවරක් ගත්තත් පසු කාලේ බ්‍රිතාන්‍ය බැලේ රංග පාසල් බිහි වෙනවා. ඊට පස්සේ ඒ බැලේ රංග පාසල් හරහා ඒ රටට මාවේනික ලක්ෂණ සහිත බැලේ කලාවක් බ්‍රිතාන්‍යයේ ස්ථාවර වුණා. මේ ආකාරයට දරුවනේ පසුව ඇමරිකාවට, කැනඩාව වගේ රටවලටද මෙම රංග කලාව ව්‍යාප්ත වුණා. කල්යත්ම මේ රංග කලාව නීතිගතව පවත්වාගෙන යන්න අකමැති වුණ නිසා මොඩර්න් ඩාන්ස් බවට පරිවර්තනය වුණා. ඇමරිකාවේ බැලේ නර්තන ශිල්පිනියක් විදියට අපිට මාත්‍රා ග්‍රැහම් හඳුන්වා දෙන්න පුළුවන්. එතුමියගේ උපත සිද්ධ වෙන්නේ 1894 දී. විශේෂයෙන්ම කුඩා කාලේ, එහෙම නැත්නම් අවුරුදු 14 දී ඇය නර්තනයට පිවිසෙනවා. විශේෂයෙන්ම 1926 දී ඇය ප්‍රථම නර්තන ප්‍රසංගයේ නිව්යෝක් වල පවත්වලා තියෙනවා. ඇගේ නර්තන නිර්මාණ ගැන කතා කරනකොට දරුවනේ අපි හොඳට මතක තියාගත් යුතු කාරණයක් තමයි ඇගේ නිර්මාණ අනුකරණයෙන් තොර නිදහස් ශෛලියකින් යුක්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පැරණි රංග ශෛලියවල ශෛලීන් තුල තිබ්බ ඇඳුම් පැළඳුම් ගත්තහම ඇයගේ නිර්මාණ තුල සරල රංග වස්ත්‍ර වේදිකාවට හඳුන්වලා දෙන්නේ විශේෂයෙන්ම මාත්‍රා ග්‍රහම්. මේකෙදී අපිට කියන්න පුළුවන් බොහෝ වෙලාවට ඇඳුම් වලට වඩා චලනයට මුල් තැනක් දෙනවා. විශේෂයෙන් ශරීරානුගත චලනයට මුල් තැනක් දෙන ආකාරය දැක ගන්න හම්බෙනවා. ඇය මාර්තා ග්‍රැහම් ඩාන්ස් කම්පැනි නමින් කණ්ඩායමක් හදාගෙන රටවල් ගණනක සංචාරයේ යෙදුණා. ඒ වගේම ඇය නව නර්තන කලාවේ පුරෝගාමී කලාකාරිනියක් ලෙසත් සැලකෙනවා. අපි ඊළඟට බලමු මාත්‍රා ග්‍රැහම්ගේ නිර්මාණ කිහිපය. මාර්තා ග්‍රැහම් වගේම ඇමරිකාවේදී අපට නව නර්තනයේදී වැදගත් වන තවත් කලාකාරිනියක් විදියට ඉසඩෝරා ඩන්කන් හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඉසඩෝරා ඩන්කන් නර්තනය පිළිබඳ තමන් ලබාගත් අත්දැකීම් ප්‍රජාවට බෙදා දීමට කටයුතු කරපු තැනැත්තියක් විදියට සඳහන් වෙනවා. 1899 දී ඉසඩෝරා ඩන්කන් ලන්ඩන් හා පැරිස් නගරවල සංචාරය කරලා තමන්ගේ නර්තන කුසලතාවය වර්ධනය කරගත්තා. බැලේ නර්තන ඉගෙන ගන්න මෙයා කැලිෆෝනියාවේ බැලේ නර්තන පාසලට ඇතුළත් වුණා. සම්ප්‍රදායික බැලේ ප්‍රගුණ කරත් ඇයට බැලරිනා කෙනෙක් වීමට හැකියාව ලැබුණ නැහැ.
නමුත් භාව ප්‍රකාශනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ කලාවක් පිළිබඳ ඇය තමන්ගේ නර්තන මාධ්‍යන් තුල අවධානය යොමු කරන ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. ඉසඩෝරා ඩන්කන්ගේ නිර්මාණ කිහිපයක් අපි ඊළඟට බලමු. මෙම පාඩමේ අවසාන අණු කොටස ගැන අපි කතා කරමු පැලේ රංග වස්ත්‍රාභරණ 17 වෙනි සියවසේ මැද භාගයේ වෙන තෙක් කාන්තාවන් බැලේ රංගනයන් සඳහා දායක වුණේ නැහැ කාන්තාවන්ගේ චරිත රංගපෑවේ පිරිමි විසින් එහෙත් පසු කාලීනව බැලරිනා එහෙම නැත්නම් බැලේ රංග ශිල්පිනියන්ගේ දායකත්වය බැලේ රංග කලාවට ලැබෙනවා එහිදී බැලරිනාලට අවශ්‍ය ආකාරයට නර්තනයට රංග වස්ත්‍රාභරණ සකස් කර ගන්න ආකාරයක් අපිට දැක ගන්න පුළුවන් විශේෂයෙන්ම නර්තන චර්ණවට පහසු වෙන්න ඒවට යෝග්‍ය වෙන්න ඇඳුම් නිර්මාණය කර ගන්න මේගොල්ලෝ උත්සාහ දරනවා බැලේ නර්තන ශිල්පිනියන් එහෙම නැත්නම් බැලරිනාවන් විසින් අඳින ලබන රැලී සහිත කොට ගවුම ඔබට පේනවා ඇති මේ පළවෙනි රූප රාමුවේ තියෙන්නේ ඒ ගවුම අපි ක්ලාසික් ටැටූ කියලා හඳුන්වනවා ඒක නිර්මාණය වෙන්න පෙර අවස්ථාව එහෙම නැත්නම් දෙවෙනි රූපේ තියෙන ආකාරයට වලලු කර දක්වා දික්කුණ ගවුම අපි රොමැන්ටික් ටැටූ කියලා හඳුන්වනු ලබනවා ඒ වගේම තමයි දරුවනේ ඇඟිලි තුඩු මත දිවෙන නර්තන කලාවක්. එහෙම නැත්නම් අපි දන්නවා බැලේ නර්තනයේදී ඇඟිලි තුඩු වලින් තමයි නර්තනයේ බොහෝ වෙලාවට යෙදෙන්නේ. එහිදී මේ රංග ශිල්පීන් පාවිච්චි කරන සපත්තු ගොඩාක් වැදගත්. ඒකට හේතුව තමයි එම ශිල්පිනියන්ගේ ඇඟේ සමබරතාවය රැක ගැනීමට ඒ වගේම ඇඟිලි තුඩු මතින් කරන චලන වලට මෙම සපත්තු ගොඩාක් වැදගත් වුණා. ඒ නිසා මේවට යෝග්‍ය පරිදි ශක්තිමත් සැහැල්ලු සපත්තු පැළඳීමට බැලරිනාවන් උත්සුක වුණ ආකාරයක් දකින්න පුළුවන්. අපි කලින් සාකච්ඡා කර රටවල් කිහිපයක බැලේ නර්තනය වර්තමානයේ පවතින තත්ත්වය පෙන්වන මේ වීඩියෝ දර්ශන බලමින් අපි පාඩම අවසන් කරමු. विभाग कटी सदा मना अतला मम हितनवाई।